ක්‍රීඩාශීල උද්‍යෝගිමත් දවසක් ඒවා ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරන ඔයාලා හැමෝටම මේ වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතාම කාර්යබහුල තත්ත්වයකට තමයි පත්තු තිබෙන්නේ. ඒදි ශ්‍රී ලංකාවේදී යෝන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වගේම විදේශයේදී ඒ කියන්නේ දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරඟ වලට ක්‍රීඩා කරනවා. ඊට අමතරව පිරිමි කණ්ඩායමත් බංග්ලාදේශ පූර්ණ තරඟාවලියේ අවසාන තරඟයට තමයි ක්‍රීඩා කරන්නේ. ඒ නිසාම අපේ සීලු මන්සෙන් ක්‍රිකට් කාර්යබහුලවී තිබෙනවා. ඉතින් කොහොම නමුත් දෙරටතර පැවැත්වෙන තීරණාත්මක දෙවන තරඟයේ තුන්වන දිනේ තමයි අද දිනට පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේදී එක් වෙනස්කමක් සිදු කර තිබුණේ කසුන් රාහිත වෙනුවට අසිතව කණ්ඩායමට කැඳවුණේ. ඉතින් මේ වෙනස්කම් මැද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව ලෝක වාර්තාගත පළමුවෙනිමේ ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් වීමත් කැපී පෙනෙන කාරණයක් විදිහට තමයි අපට දකින්න හැකියාව ලැබෙන්නේ. මේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 159කදී සීලුම ක්‍රීඩකයන් දැවි ලකුණු 531ක් ලබා ගැනීමට සමත් වීමත් කැපී පෙනෙනම කාරණා බවට පත් වුණේ ශ්‍රී ලංකා පිතිකරුවන් 6 දෙනෙක්ම අර්ධශතක ලබා ගැනීමයි. එදී සාර්ථක ආරම්භය සාර්ථක අවසානයක් කරා රැගෙන යාමට කමිදු මැන්චෙස්ටර් හැකියාව ලැබුණේ පෙනෙපෙන තිබූ තවත් අග්‍රගණ්‍ය ලෝක වාර්තාවක් ගෙලීම සමගම. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ලකුණු සංඛ්‍යාව ලෝක වාර්තාගත ඉනිම් අතරට එකතු වුණේ කිසිදු සතකයක් ලබා නොගෙන ටෙස්ට් තරඟයක් තුළ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර මෙම වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගෙන තිබුණේ ඉන්දියා කණ්ඩායම 1976 දෙසැම්බර් මාසයේ. ඔවුන් කළු 9කට ලකුණු 524ක් ලබාගෙන තිබුණා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව. ඉතින් මේ වාර්තාව අභිභවායමින් තමයි කණ්ඩායම සර 48කට ආසන්න පැරණි ලෝක වාර්තාව බිඳවමින් කිසිදු සතකයක් ලබා නොගෙන වැඩිම ලකුණු සංඛ්‍යාවක් ටෙස්ට් තරඟයක් තුළ ලබාගත් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා නාමයේ නැවතත් ඉලින් ඔසවා තැබීමට සමත් වුණේ. ඒ අනුව මෙම තරඟයේදී ලකුණු ලබා ගැනීමේදී නිසාන් මතුස් ලකුණු 57ක්, කරුණාලන්ද ලකුණු 86ක්, කුසල් මැන්ඩිස් ලකුණු 93ක්, මැතිව්ස් 23ක්, චන්දිමාල්ස් 87ක් සමග ලකුණු 59ක්, නායක ධනංජය 70ක්, කමුදු මැන්ඩිස් සතකයේ පෙනිපෙනි නොදිවේ කළුට රැඳි සිටියේ ලකුණු 92ක් ලබාගෙනයි. නමුත් කමුදු මැන්ඩිස් මෙම තරඟයේදී සතකයක් ලබා ගත්තා නම් අවම ඉනිං සංඛ්‍යාවක් තුලදී සතක තුනක් වාර්තා කළ පළමු ක්‍රීඩකයාගේ ස්ථානයේ සුරුදෙන් සමගින් සමතැන ගන්නට හැකියාව උදා වෙන තිබුණා. ඒ අනුව දෙවන දිනේදී පළමුවෙනිම ආරම්භ කරපු බංග්ලාදේශයේ පළමුවෙනිම දෙවන දිනට නිමා වුණේ ලකුණු 55කට එක් කොල්ලක් ලෙසයි. කෙසේ වෙතත් තරඟයේ තුන්වන දිනට අද තරඟේ ආරම්භ වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම මන්දගාමී තනතිරු වගේම පිතිකරුවන් වාසිදායක මෙම තනතිරුවේදී සුපිරි පන්දුයක නිරත වෙමින් ඔවුන්ගේ පළමුවෙනිම ලකුණු 178කට සීමා කිරීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේදී පළමුවෙනිමේදී ලකුණු 353ක අතිරේක වාසියක් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පන්දුයවන්නන් හරියාකාරී යෙදවීම වගේම හරියාකාර පන්දු පිටියක සැකසීමේදී නායක ධනංජය සිල්වාට නම් මේ 100%ක් ගරුත්වය හිමි වෙන්න ඕනේ. මන්ද ඔහුගේ මෙම දක්ෂ පන්දු පිටියේ සැකසීම වගේම පන්දු යවන්නන්ද ඒ තැනටම පන්දු යොමු කිරීම නිසා තමයි බංග්ලාදේශ ඉනිම ලකුණු 178කට සීමා කිරීමට අපේ පන්දු යවන්න හැකියාව ලැබුණේ. මෙම ලකුණු 178 ඕන් ලබා ගත්තේ පන්දු වාර 68යි පන්දු 4ක් තුලදී. ලකුණු ලබා ගැනීම මොහොතේ ලකුණු 21ක්, සකීර් එක මාර සතක ලාභය බවට පත් වීම ලකුණු 54ක්, තයිජුල් ලකුණු 22ක්, සැන්තෝ එක ලකුණයි නායකයා, මොමිනෝ ලකුණු 39 ලබා ගත්තද සකීර් ලකුණු 15ට දෙවි ගියා. ඩින්ටන් ඩාස් ලකුණු 4කට දවා ගත්තේ අසිත පනන්දේ. ඒ ඔහුගේ 40% පන්දු වාරයේ පස්වන පන්දු වෙනි. මේදී එම පන්දු වාරය තුලදී සකීබ් වගේම ඩින්ටන් ඩාස් දවා ගැනීම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟේ වැඩි ගෞරව ලබා ගැනීමට හැකියාව ලැබුණේ. ඉන්නතුරුව සාදාත් හුසෙන් ලකුණු 8කට දෙවී ගිය අතර මේදී අසම් මිරාද් ලකුණු 7කට දෙවී ගියා. කලිල් ආහමඩ්ව අසිත පනන් දවා ගැනීම සමගින්ම තමයි බංග්ලාදේශ ඉනිම ලකුණු 178කට සීමා වුණේ. කඩු ලබා ගැනීමේදී මෙම තරඟේ වෙනත් කැඳු අසිත පනාන්දු සුපිරි පන්දු යමු නිර්තුණේ පන්දු වාර 10 පන්දු 4ක් තුළ ලකුණු 34කට කඩු 4ක් දවාගෙන. ඊට අමතරව විශ්ව පනාන්දු කඩු 2ක්, ලහිර කුමාර කඩු 2ක් වගේම ප්‍රභා ජයචූරිය කඩු 2ක් ලබාගෙන සුපිරි පන්දු යමු නිර්තුණේ නිත්‍ය පන්දු රන් 4 දෙනාම කඩු ලබාගෙන ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙමුනේ. කොහොම නමුත් මෙම දෙවන ටෙස්ට් තරඟේ වැඩි ගෞරව ලබාගෙන තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම. මේ වෙනුවට තරඟේ තේපාරෙන් අතර කර තිබෙන අතර තේපාරෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දුරට නැවතවරක් පන්දුර පහර දෙවි. ඉතින් අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම නැවතවරක් පන්දුර පහර දීලා කොපමණ ලකුණු සංඛ්‍යාවක් දෙවෙනි ඉනිමට ලබා ගනිමිද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලෝක වාර්තාගත ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම හමුවේ බංග්ලාදේශ පළමු ඉනිම නිමාවට පත් වුණේ. අලුත් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම්මන ක්‍රිකට් විස්තර සමගින් අලුත්ම වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමුවෙමු. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.